අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ න්‍යූටන් නියම කියන වැදගත්ම කොටස. මේක න්‍යූටන් නියම රේඛීය ගම්මිතා සංස්කෘතිය ඝර්ෂණය කාර්යශක්ති ක්ෂමතාවය කියන කොටස් හතරකින් සමන්විතයි. නිශ්චලව තියෙන වස්තුවක් චලිත කරන්න හරි චලිත වෙමින් පවතින වස්තුවක චලිතය වෙනස් කරන්න හරි අවශ්‍ය කරන සාධකය සම්තුලිත නැත්නම් සම්ප්‍රයුක්ත බලය. න්‍යූටන් විසින් මේ බලය හැඳින්වීම බලය සඳහා වටිනාකම ලබා ගන්න පුළුවන් විදිහත් ඒකම බලයේ ලක්ෂණ ඔහුගේ නියම තුනට තේ ඉදිරිපත් කරනවා. ප්‍රාර්ථනා කළාට මේක චලිත වෙන්නේ නැහැ. මේක චලිත කරන්න නම් මොකද ඕනේ? මොකද ඕනේ? නෑ. බලයකට තමයි මේක චලිත කරන්නේ. ගම්මතාවය යන මොන වගේද? ඒ සම්බන්ධ වෙන හැඳින්වීම මොන වගේද? උදේ වස්තුවක ගම්මතාවය කියලා කියන්නේ චලිත වීම නිසා වෙන ඇති වෙන ලක්ෂණයක්. ඔබ නිශ්චලව සිටින්නේ නම් ඔබ සතුව ගම්මතාවයක් නොමැත. දාගන්න වෙනවා පුතේ. මේක උඩ දාගත්තේ නැත්නම් මේසෙත් මේ සබ්ජෙක්ට් එක ඉවරයි. ඉතින් කොහොම හරි කට්ට කාලා හිතන විදිහ හදාගෙන මේක උඩ දාන්න ඕනේ අපිට. හරි? ඒක සමානයි මේට මේක සමානයි. चुंबक बल क्रियात्मक ट्रोलियमत क्रियात्मक बलयट सामन प्रतिरोध बल ट्रोलियटम संबंध के මේ සිලබස් එකේ කෙලවර දක්වාම අවසානයේ නියෂ්ටිය කඩද්දී පදාරතව විතිරණය නියෂ්ටික විගතන ප්‍රතික්‍රියාවේ පවා නියෂ්ටිය කඩා ගන්න බලයේදී අපි නියුට්‍රෝනය හරහා නිර්මාණය කරනවා. මේක ඔළුවට ගන්න. මොකද මේක තමයි හැමතැනම යෙදෙන්නේ.